අයිබෝවන් වනක්කම් දෙවිප්‍යාණනී මේ අවස්ථාව මට ලබාදීම ගැන ඉස්සල්ලාම දෙවිප්‍යාණන්ට මගේ ස්තූතිය බුද කරනවා එය සුවිශේෂයි මැල්කම් රංජිත් කාදිනැල් හිමි පාණන්ුවත් මතක් කරනවා එවගේම මෙහි සිටින අනිකුත් සලුම පූජකතුමන්ලා හන්‍යස්වහූරුියන් සෙලු දෙනාම ආදරයෙන් මතක් කරන්නට සපතුටුයි විශේෂයෙන්ම මෙම ස්ථානය බාර දැරල් කූන්යේ පියතුමා ගෞරුවෙන් සීපත් කරනවා අපි අතර ලොකු සම්බන්ධ ඇත් තිබුණා එතුමාව දැක්කේ අද තමයි මම නමුත් අපි දුරකතනයෙන් බොහෝ දේකතා කරලා තිබුණා ඒම වෙන්නෙත් දෙවියන්ගේ සැලැස්ම මත ඒ සැලස් මේ අපි හැමෝම කොටස්කරුවබවට පත්ටයස්තුතියි එවගේම දහම්පාසැල් ගුරුවරු රාශ්ියක් මේ සිටිනවා ඔවුන් සියලු දෙනාගෙම අපසර ඉල්ලා සිටිනවා මේ මොහොත ඔබත් සමඟ ගණු දෙනු කරන්නට පිත වගේ තිත්ත මගේ කතාන්දරය ටිකක් වෙනස්. මම සාමාන්‍යයෙන් සම්ප්‍රදායි කතා පවත්වන්ඩට කැමරිිකෙනෙක් නෙවේ. ඊට වඩා අටික වෙනස් හැඩේකින් වැඩ කටයුතු කරන්නට කැමැත්තත් දක්වනෝ. ඒක නිසාම වසර තිස්තුනක ගුරු ුහොමිකාවකුත් මම නිම කළා ඒක කළේත් සම්ප්‍රදායි ගැන්වීමම් රටාවෙන් බැහැරව. ඒක නිසාම දෙදස් අටවර්ශයේ ශ්‍රීජාවාර්ධනපුර ෝට් අධ්‍යහපන කලාපේ වසරේ හොඳම කතෝලික ධර්මය උගන්නන ගුරුවරයාගේ සම්මානයත් මට ලැබෙනෝ. එ ලැබෙන්නෙත් මම ජේසුස් වහන්සේ ලඟතියාගෙන දරුවන්ට උගන්නපු නිසා. කොම දෙහෙම වෙන්නේ එන ගමම් මගේ නම කිව්වාපේ නිවේදක සොහොයුරිය කිය නෝට පාදැහුව ටිකත් දිග නමක් නේද කියලත්. ඔවටිත් දිගහි. මගේ තම්මට කිව්වා ලිඳකට වැටනොත් නමගේ නකොට මැරිල ඉවරයි. දිග වැඩීමේ. හිද්දාදුර ජූට් නීල් ශ්‍රියන්ත මෙන්න්්ඩිස් අබේ නායක කියලා කෑල්ල ගොත්තිබන. මගේ මව් තමයි මගේ ගුරතුමිය ඒකම් මම කියන්නම් ඇයගෙන් මං ඇහුවා ඇයි මෙච්චර දිග නමක් දැම්ම කියලා එහෙම තමයි දරුවෝ නන්ධනකොට මොකද මම ඉප දෙෙන්නේ ඔක්තුම්බර්මාසේ විසි පස්වවෙනිදා ඒ ආසන්නෙන් ඉන්න මුනිවරයාගේ නම එකතු කරනවා දරුවට එතකොට ජූට් මනින්න්ද්‍රයා ඔක්ටෝම්බර් විසි අට වැනිදා වගේ දවස්සක තමයි උන්වහන්සේගේ මංගල්ලය. ජුට්ම නිින්ද්‍රයයාාව මතක් කන්න ජුට් කියලා කඇල්ලත් දැම්මා ඒක හොඳයි. නීල් නෑ ඔයා ඉප දෙන්නේ ඩිසොයිසා රෝහලේ කොළඹ ඒක ඉස්සර නීල් ඔබ්ලන්ස් කියන සුද් දෙෙක්ගේ නිවහනක්. ම තක් වෙන්න නීල් කියල දැම්ම. ශ්‍රියන්ත මගේ නම ඒකඇන්නේ අම් මගේ අම්මගෙන් ලැබෙන නාමය ශ්‍රියාවේ අන්තය හැබැ ඒ අන්ටිකක් අඩු ශ්‍රියන්ත කියල නම් කලාලෝකෙත් අඩුයි ඒක නිස ශ්‍රියන්ත මංකෝ හොඳ වෙලාවට හෝ බාටු අතු ගානමිනි අම්ම දැක්කෙන ඇත්තේ. දැකන ඔ ඒවියන්සයෝ මතක් වන්නඩත් වූ එයගින් කැල්ලක්දා ගන්නවා මෙන්ඩිස්ථාත් අග ආවා මේ නාමේ ලැබෙන්නෙත් කතෝලික ක්‍රියාවලියක සුශේෂ අවස්ථාවක් හැටියට එක පැත්තිකින් තියවෝ මගේ කතාන්දරයට යනවා කාලය මීට වසර එක්දහස් නමසිය අනූුවකට එයා පිලාත්ගේ නඩුශාලාව චරිතය අඩිහයයි අඟල් හතරප පමණ උස මිනිසෙකි ඔහු සක උරහිස දක්වා බවාඇයට ඉතා අලංකාර මුහුණක ඔහු නිල් දෑසක යුක්ටය. හිස පොළවට නමාගෙන ඇත. කටුවටුන්නක් වැනි යමක් ඔහුගේ හිස මතරඳවා ඇති අතර කස පහරදී ඉතා. අඩ පනව සිටිනසයක් පිෙනි මේ චරිතයම තමයි මම බෝගල සෞන්දුරිස් කියන නාට්‍රිය රඟපානකොට මට හම්බවෙන්නෙත්. මේ හාසමාන දුක්වින්ද ගුටිකාපු පහරවල්ට ලක්වෙච්ච චරිතයක්ක. ඒ රඟපාන හැම වෙලයිම මට ජේසුස් කිස්ටුස් වහන්සේ මතක් වෙනවා. න් වහන්ස මෙහෙම මීට වඩා අන්ත අප්‍රමාණ දුක්විදින්නට ඇති ඒහා සමානව මේ මිනිසා මීට වසර එක්දස් කම සය අනුවකට පෙර පිලාාත්ගේ ධර්ම ශාලාවේ. පිළාත්ගේ නඩු ශාලාවේ හිටගෙන හිටියා. මිනිස්සු කෑගහනවා මොහුව මරා දමන්න. මරා දමන්න පිළත්ත තේරෙනවා මේ මිනිසා තුළ එහෙම මරණයට ලක්විය යුතු තරන් දෙයක් පෙනෙන්න්නට නෑ. ඔවු කියනවා. බරබ්බස් කියන ස්ොරාත් එක පැත්තකින් ඉන්නවා. පාස්කෝට සාමාන්‍යයෙන් අප සිරකරුවෙක් නිදහස් කරනවා. එකනිසා මේ මිනිසා අපි නිදහස් කරමු. නමුත් එවා එතන හිටියෙන් මිනිස්සු එකට එකඟ වෙන්න නෑ ෑ ඔහුව කුරුසේ ඇන ගසන්න. කුරුසේ ඇනගසා මරා දමන්න එයයි මොරගහනු. මේක නාට්‍යියක කෑල්ලක් වගේම තමැයි ඩරැල් පියතුමත් කිව්වා නාට්‍යයෝචිත අවස්ථාවන් අපේ ජීවිතයේ වෙනස්කරවන සුළුයි කියලා. එහම වෙන්නට පුළුවන්. එම වෙඩ පුුවන්. මේ පිලාත් නැමති මේ රෝමානු ආණඩුකාරවරයා මේ මිනිසාට එන්ඩ කියනවා ලඟට. අතින් සංකරනවා මාල් ලඟට එන්න. ඕකලීෙන් සාධන ලද පඩි තිස්තුනකින් දෙකින් යුක්ත පඩි පැළක ඔහු දංවැල්ලොලින් ගැටගසා. ඒ පැත්තටත් මේ පැත්තටත් දෙපැත්තට වැනිමින් මේ පඩි තිස්තක නගෙනවා ලේ පෙරෙනවා පිලාක්ගාවඩාවට පස්ස ඔවූ හනවා ඔබ රජෙක්ද මේ මිනිසා උත්තර දෙවා. ඔවු ම ජ හැබැයි මගේ රාජ්‍ය ඇත්තේ මෙලොව නෙවෙයි. මම පැමිණියේ සත්‍ය වෙනුවෙන් ශාක්ෂි දැරීමටය. මේ වචනය ඔබ හැමටම අයිති. ඔබලා දරුවන් වෙනුවෙන් ඔවුන්ට කියන හැම වචනයක් වෙනුවෙන්ම සත්‍යය වෙනුවෙන් ශක්ෂි දරණයි. මම අවුරුදු තිස්තුනක් පුරාවටම මගේ දරුවත් එක ගණුදුනු කළේ සත්‍යය වෙනුවෙන්. ඇත්ත යුක්තිය සත්‍යකීන කාරණා ඔවුන්ට ඉගැන්වීමට. මේ මිනිසා ප්‍රකාශයක් කරන මම පැමිණේ සත්‍යය වෙනුවෙන් ශක්ෂි දැරීමටයි පිලාත්ව වෙන කරන්න දෙයන්නෑ මිනිස්සු කෑගහනවා. ඔහු දෑත ජලයෙන් සෝදාගනිමින් මන් මේ තීන්දුව ලබා දෙනවා මේ මිනිසා ඇවිදගෙන ගිය මේ පඩිපෙල මට ඇවිදගෙන යන්ට අවස්ථාවල් ලැබෙනවා ඒයි විශේෂය මේ පඩිපෙල රෝම වතිකානු වගනුවර ස්කාලා දෙව් මැදුරේ රඳවා තිබෙනවා මේ රඳවාතිබෙන මේ ස්කාලා දෙව් මැදුරේ එක්දස් සමසයානු තුනේ වර්ෂයේදී මටත් මා මිත්‍රා අද ජීවිතුන් අතර නැති ජැක්සන් ඇන්තනී මගේ ආදරනණීය සොහයුරාටත්. යන්නට අවස්ථාව ලැබෙනවා. ඒ ලැබෙන්නෙත් ලාංකීය සමාජයේ කලාව වෙනුවෙන් කරන ලද මෙහෙය සඳහා කරන ලද සේවයට ධනගහගෙන අයකි තුළ ඒ පඩිපෙලේ යන්නට පුළුවන්. මම ඉතා විශේෂ දෙයක් දකින. ජේසුස් ක්‍රිස්තුුස් වහන්සේගේ රුදිරය. මේ පඩිපෙලේ ස්ථාන දෙකතුනක වැටිලතියෙනවා. එය බොහොම සුරක්ෂිටවෝ වහල තියෙන්නේ. මට මගේ ඇස්පිලිබඳව මහා විශ්වාසයක් ගොඩ නැගෙනවා මම කොයිතරං මේ ඇස්ලින් මේක දකිනවා. ඒ ජේසුස් වහන්සේගේ රුදිරයයි. අපි හැමදාම හැම ඉරිදම පූජාවේදී. ජෙසු වහන්සේකිව ප්‍රකාශයම මෙමාගේ රුදිරයයි මාසිහිකිරින් පිණිසමේ සිදු කරන්න උන්වහන්සේ මගේ අධ්‍යාත්මික ගුරුවරයා වේ. ඒ නිසාම මං මගේ ජීවිතය හැම කාරණාවකදිම හැම නිර්මාණයක දිම හැම චිත්‍රපටයක ද ම හැම . ෙි ටියයකම හැම නාටියකදම ජෙසුස් ක්‍රිසුස් වහන්සේ මටක් කරන චරිතයක් එය මට මහා දැවන්ත හයියක් ශක්තියක් සහ ආඩම්බරයක්. ඒ නිසාම මට මගේ ජීවිතයේ පුරාම ගුරුවරෙක් හැටියටත් පුර වැසිය කැටියටත් කවදත් පැ . හැම අවස්ථාවකදීම ජයග්‍රහණය සඳහා වන මාවතට මාව යොමු කරනු ලැබුවා. මේ හේතුකාරණා නිසාම මට අදත් සමාජය ඇතුළේ යහපත් පුර වැසිය හැටියට වැඩ කටුතු කරන්නට අවස්ථාව ලැබුණා. එල්ලගත ඉලක්කයකට ම වැඩ කටයුතු කළා. මේ අපි දරුවන්ට කියමු. ඉලක්කයකට වැඩකට යුතු කරන්න මගේ පැත්තෙන්මත මයි මගේ කතන්දරි කියාගෙන යන්න මම මම මේ කලාපය මයි මේ අවට මයි මං ඉගෙනගත්තේ කඩානද මැසනට් විද්‍යාලය මගේ ගම්පලාත රාගම කතෝලික පරිසරයක්? දැන්න ඉන්නේ ගමෙන් බැහැරව පොඩ්ඩක් මම කනාන දී මැසනට් විද්‍යාලි ඉගෙනගන්න කාලෙ තමයි නාට්‍යක් බැලුවේ ඒ රංග ශාලාවමඒ නාට්‍යේ නම සුභ සහ යස සයිමන් නවගත්තේගමයන්ගේ සුභ සහ යස මං නමේ පන්තියේදී ඉරිමල් වයේ කොල්ෙක් හැටියට මේ නාටිය බැලුවට පස්සෙ මට සැලස්මක් එෙනවා මට ඉලක්කයක් හැදෙනවා මෙහෙම කරඩ පුළුවන්නම් මරු මේ වගේ අඩි හතරප්පහක් උඩ වේදිකාවකට නැගලා කවදහරි නාට්ටියක චරිතයක් ප්‍රඟපාන්්ඩ අවස්ථාවල් ලැබෙනවා නම් කොච්චර හොඳද කියන සිටවිල්ල එනවා. එතුමාව හොයාගෙන යනවා එතු මත් ගුරුවරයෙක් මගේ මාව සත්ත පාහකට ගඩන් ගන්න මොකද මම ඒකාලේ පැගිරෙක් දුහුණෙක් ආදුනගේයෙක් ලපටි කොල්ලු පැටියෙක් නමුත් අපි ස්ොයාගෙන යනවා මේ ගමන හොයාගෙන යනවා එක පාරක්්‍යයන යිලෝනවා දෙවිනිපාරයනවයිලෝනවා තුන්ගිනි පායන වයිලොවවා. නමුත් අතහරන්නේ නැෑ. විශ්වාසේ කියීන කාරණාව ගොඩ නැගෙනවා මට. නැකෝමාරිමේක කරමු. ඊට පස්සේ එතුමාගේ සුදුසහ කලුකේලා නාට්‍යියක චරිතයක් දෙන පොඩි කැල්ල. මෙ පොඩිකැල්ල බොහෝම හොඳට කරනවා මම යමක් කරනකොට හොඳටම කරන්න. ඊට පස් එයාට පොඩ අහිතට අල්ලනවා. ඊට පස්සේ ටිකල් ලොකු චරිතයක් දෙනවා. ඒක තවත් හොඳට කරනවා. ඊට පස්සේ එතුමා අර සුබ සහයස කියනනාටටිය ප්‍රධාන චරිතය දෙනෝ. මම හා කියනවා වෙනුට බෑ කිය වෙනවා. ආසාව වැඩිකගමටත් වෙනවා අයෙම. පහුකාලිනුව මේ චරිතය මට දෙනවා. අද ඒ නාට්ටිය අයිතිකාරයක් මම? ඒ නාටයේ අධ්‍යක්ෂකපරයක් මම ඒනාටයේ ප්‍රධාන චරිතෙත් මම ඒක තමයි අපි කියැන්නේ කිසි දෙයක් කළ නොහැක්කක් නොහැක කියලා ඕනම දෙයක් කරන්න පුළුවන්. එල්ල ගත ඉලක්හේකට අපි වැඩ කටයුතු කළොත්. දැම් මේ පියතුමාගේ මේ මේ පරිසරය බලපුවාම? මේක හරි සුන්දර බොහොම අලංකාර සිතට සහනයක් දෙනබොහොම සුවිශේෂ තැන. උන්වහන්සකිවෙ නැකරන්න බැරි දෙයක් නැහැ. ලෝකේ ඕනම කෙනෙකුට ඕ ඕනම වෙලාව කරන්න පුළුවන්. සිතුවිල්ලයි වැදගත් වෙන්නේ. සිතුවිල් ශක්තිමත් නං අපිට මේ ගමන යන්නට පුළුවන්. මේ ඒ පේෙද සිින්දුවක්ති ොම අපිර්මානයත් එක්කත් යන්ඩි පැ මේ අපේ ළමයි කියන්නේ මනං ඉච්චරම බෝයි පේස්බුක් එක කාරේ පාවිච්චි කරන්න නැහැ මොකු දේහම කරන්න ගවති අපේ වැඩකටයු ක්කූමවුල්ලනවා සහ වැඩකටයුතු ඇන හිටනවා පුටුව පෙරලු වට සීතා යදගත්තයේ රාමා කියල සිින්දුවක්තිය නොවලු එට ම ඒගොලගෙන නෑ අයිතාත්ය පුටුව නෙමේ පිටුව පිටුව පෙරළුවට සීතා ඉදගත්තේ රාමා පිට පුටුවනෙමි පිටුව ඒක දීනවා හිත ඇතුළේ චේගුවේරා ඕෂො දලයි ලාමාගේලාගැල්ලා. ඒක හරියට මේ ජනප්‍රිය අමුසිින්දුවක් කියලා කියනවා එහෙම එකක්. රරිය ප්‍රේධාර අංජලී හේරත් කියන තබුත් ඒගම දැරිය ඒ සින්දුව කියල තමයි ජයග්‍රහණය කරලා මහා දැවන්ත ජයග්‍රහයි අවස්ථාවන් ගොටනගා ගත්තේ. ඒක ඕෂෝ කියල කැල්ලත්තිය නවා. ටේගවේරෝ ඩලීලාම ඕෂෝ හිතය මොකත් දෙහෙමේ. මම එන ගමන්නේගම වානේ ඕෂ ඒ දර්ශනිකයාගේ කෑල්ලක් හෝන මට ඒක තිය නොමවා එකත් මට හිතුන හොද දේවල ුත්තිී නොමේකස්සේ ඒක තිනවා ඔබගේ හදවත විිශාල උද්්‍යානයකි මේක දැක්කමත් මටේම තුළා ඔබගේ හදවත විශාල උද්‍යානයකි උපගේ සිටුවිලී එහි බීජවේ ඔබට වුවමනානම් මල් පළ පැල කර හැක ඔබට වුවමනානම් වල් පැළ පැල කර හැක. ඕනෙනම් මල් වවඩත් පුළුවන් ඕනනම් වල් වවන්ඩත් පුළුවන් වල් පැළවවන්ඩත් පුළුවන් මල් පැලවඩ්ඩත් පුළුවන්. පැවෙන බීජය අපේ සිතුවිල්ලයි. මේ සිටවිල් හරී වැදගත්. දරවාට අපි යෝචනා කරමු මෙන්න මේ සිතුවිලී වගා කරන්න යහපත් සිතුවිලි හිට ඇතුළේ වගා කරවන්නට කියන කාරණාව. අ අධ්‍යාපනය යනු කුමක් ද අධ්‍යාපනය කොහෙද තිබුණ කවදද ආවේ කොහොමදා අපිට ලැබුණි අපි උපතේ සිට මරණය දක්වාම දැනුවත්ව හෝ නොදනුවත්ව සිදුවන ක්‍රියාවලියයක් අධ්‍යාපනය. ඒක විදිමත් නොවිදිමක් අවතිමත් යනුවෙන් බිවිධ ආකාරය කොටස්ස වලට පෙන් කරගෙන අපිට මේ අධ්‍යාපනය දරුවත් එක ගණුජනු කරන්නට පෙනවා. ගණදුනු කරන්නට පුළුවන්. ලෝකේ . දර්න් එඩකේෂන් අධ්‍යාපනය කියන එක නිර්වචනය කරන්න්න උත්සා කරනවා. ග්‍රීක චින්තනයේ අධ්‍යාපනය හැඳින්වූයේ හිස් බදුන්වලට පිරවීමට වඩා ශිෂ්‍යන් තුළ ඇතිදේ ඉවතට ඇද ගැනීමක් ලෙසේය. හිස් බදුන්වල්ට පුරුවන්ඩ නෙමෙයි ඔහු තුළතිඉනදේ ගන්න එලියට ඒක ඩකේ. ඔහු දන්නදේ මොකක්දද. අපි ව ඔහුට පිරවිය යුත්තේ මොකක්දීට පස්සේ. ඇරිස්ටෝටල් අධ්‍යහපන ක්‍රමය යනු යහපත් යහපත් මනසක යහපත් සිරුරක්. එක ඇතුළි විනාර්ථයක් ති නො. යහපත් සිරුලක, යහපත් මනසම්. අරමකිවගේ මනසින උක්කොම දේවල්ඩිකාපි නිර්මාණය කරන්න. අධ්‍යාපනය අරබුණ මේක දහම් අධ්‍යාපනයක් වෙඩ පුළුවන්හ. සත්‍ය යහපත් බව සුන්දරත්වය දැකීම ඇසුරෙන්, ජීවිතයේ පරම සැපත ළඟාකර ගැනීමට මනස්ස දියුණු කර ගැනීම. සත්‍යය යහපත් බව සුන්දරත්ත්වය දැකීම ඇසුරෙන් ජීවිතයේ පරම සැපත ළංාකර ගැනීමට මනස දෙවුණු කර ගැනීම. අප ැතිස්සෙම අපිට නෑ අපිට බෑ, අපිට මොකුත් කරන්න බෑ, අපිට මොකවත් නෑ කියන කියන හැම වෙලාවක් පාසාම අප තුළ වූ හදවත හිතේ තියන පෝෂණීය ගුණේ නැති වෙලා. අපි වියලිප මිනිසෙක් බවට පත් වෙනවා. එහෙම නෑ. අපිට පුළුවන් ම කියාගෙනාවේ අපිට පුළුවන් ගන කාරණාව. අප කිසිදයක් බැහැයි කියන්නට බැහැ. එඩියුකේෂන් වලත් අපි මේ දරවාට කියාදිය යුත්තේද එයයි. අධ්‍යහාපනේම යනු පොත්්පත්තුොල තිීන දේවල්ම කටපාඩංකර කියවා බැලීමද නොවේ. විභාග පාස් කිරීමද නොවේ. ටරගකාරී විභාගවලට ළමයිව තල්ලු කිරීම ද නොවේ. කුරුල්ලෙක්ගේ හඬ ශ්‍රවණය කරන්න අහස දෙස බලන්න අහසේ හැඩය ගුණය රසේ හඳුනාගන්න කන්දක හැඩිය දකින්න පුංචි මලක සුවඳ දකින්න වහින වෙලාව දකින්න. වැැහිබිදු පොලුවට පතිත වෙන හැටි දකින්න මෙ පරිසරය ලෝකයේ ඇතුළේ සෞන්දර්ය දරුවාට කියන්න. එයයි අධ්‍යාපනය ජේ ක්‍රිෂ්ට මුෘර්ති ඔන්න එඩියුකේෂන් කියන පොතේ එකලොස්සෙනි පිටුවේ ඒම කියා ඇත. අපි ඉගැන්වුව එහෙම ඒ නිසාම මට දැවන්ත ගෝල පරම්පරාවක්ින්. දැවන්ත දරුව පරම්පරාවක් ඉන්නෝ. ඔවුන් අදත් ජීවිතයේ පිළිබඳව යම්කිසි වටිනාකමක් අර ඕෂෝකකි්වා වගේ හදවතේ යහපත් බීජ පැල කරන්නට අපි කියා දෙනු ලැබුවා අපිට තවකාරණාවක් හම්බ වෙනවා. අධ්‍යාපනය ගැන කියවාගේෙන යනකොට උපනිෂත් අධ්‍යාපනය. භහරතයේ සත්තිගවේී කණඩායමක් උපනිෂත් අධ්‍යාපනය යනු කුමත් දැයි ස්වාගෙන ගියා. දහම් ගුරුවරු හැටියට අපට උපනිෂත් අධ්‍යාපනය පාවිච්චි කරන්නට පුළුවන්. මොක උපනිෂත් අධ්‍යාපනය. දරුවා සමීපයේ හිට ඉගැවීම. දරුවා ළඟට ගෙන ඉගැන්වීම. ඉතිහාසේ ඉදළම මේ ඉගැන්වීමම් රටාව අපට තිබ්බා පන්සලේ පිරිවෙනේ දහම් පාසලේ. රවා ලඟට හිල්ලව ගන්නන්නේ එතකොට ඔහුට ධාරණය වෙන ක්‍රියාවලිය වැඩී උපනිෂත් අධ්‍යහාපන ක්‍රියාවලියෙන් දෙවන මවු හැටියට දරුවා ගුරුත්තුමා ඔවු ගුරතුමිය දෙවන මව් හැටියට පිළිගන්නවා මට එහෙම වැඩක් වෙනෝ ඊට පස්සේ එතුමිය කියන කාරණාව ජීවිතේ පුරාම වැදගත්වෙනවා. ඒත් මං කියාගෙන වෙන්නම්. මගේ මවී ගැන්ඩුුව රාගම මීගම පාරේ නාගෝඩ කියන ප්‍රදේශයේ පාස්සැලක මං පුංචිම පුංචි කාලේ ඇයත් කුරුවරයක් හැඩට වැඩ කරන කාලේ අයි ජයවතුන් අතර නැහැ අවුරුදු අනුව පහක් ආයු වලදා. පාතර වියෝුණ මීට වසරකට පෙන ඇය තමයි මගේ ජීවිතයේ පරමාදර්ශී ගුරතුමිය. ඇයි තමයි මට ජීවිතයේ නිවැරදි මාර්ගය කියා ලියල් දුන්නේ ඇයත් එ මම පාසැලට යනවා ඉස්සර පහල බාලංශය ඉහල බාලාංය කෙල කොට ස් ග ති බක්. පාසලට හිල්ලලා ඒ ළමයි එක්කම පොඩිකාරේ කෙනගන්නවා චූටි චෝි දේවල්. ස්කෝල තිබුුණ විධ ප්‍රසංගයක් මේ වගේ ලස්සන රංග ශාලාවක් නෙමයිහක පොඩි කෑල්ලක පොඩි වේදිකාවක ටීචක පුත හින්ද මටත් සරමක් අන්ඳලා බැනියමක් අඳලා පොඩි පොරෝකෙටි අද්දීලාතට කවියක් කියන්ට කිව්වා. මට ඉතිහාස වෙච්චද හොඳට මතකයි. මේ කවිය තමයිපියතුවෙෙන සරමාදිිම පොරුව ගනිමු ගසක් අපපමු ගස පෙරලමු. දැන්නන් එව වෙච්චර හොඳ නෑ ගස්කපන්න ගේ හටියේ දේශපාලක්යෙන්ද කියලාහයි. අනිතක් ගස්කපට්ට බෑන ග්‍රමසයක මතතුරින් ඕන දන්නවා කොස් ගහක් කපටගේම ලියුන් ලියවුන් ලියල ලියල ියල තමයි ඒක කරන්න ඕනේ. ඒකාලේ එහෙම තිබුණ ැද මන්දන්නෑ නමුත් සරමාධදිම පොරුව ගනිමු ගසක් අපපු ගස පරල. ඔචරයි කවිය ඕක කිය කිය මෙම සරෝ කෙටි ඇදගෙනම් තවත් කොල්ලු හතර වස්නෙක් හිටිය මගේ පිටි පස්සේ ම ඉස්සරහම ඉන්නන්නේ දැම්මේ ඉස්රහම ඉන් ඕෝනැකි නක තමයි මට තිබුණ චිස්ස හිඳලවා. ඒක නිසා මාවත් ඉස්සරහට දැම්ම සරම යන්ද පොරවට ඉති චීචර්ල්ලාර පොඩි ලීක ඇල්ලකට කාඩ බෝඩ් ක ඇල්ල නමලට ින්ට සැන දෙකක් ගහලා ඒවන හදන්නේ අපි දන්න ඕන පොරවල් හදන විද ස්කෝල. ැන් මම ි වේගෙන් මේ වැඩි කරනවා. ඒ කාලෙිත් පොඩ්ඩක් හසිලි බිසිලි වැඩකටයුතු කරන්න ඇති අපි. ටිකක් වේගෙන් තමයි පොරෝ උස්සන්නේ වේගෙන් ගහන ගමන් පොරෝට බිම වැදුනා තලේ ගැලවුුණ. පොඩිකා අවංකයි. තලේ ගැඩුරට පස්සෙ පන්්ඩ බෑගිල දන්නවානි. මේ කොල්ලා දැන් තලේ ගැලවිල ගියා ගිය නිසා ලීකඇල්ල විතරක් අත තියාකට වටවිිට බැලවා හරිග නෑ අඩන්ඩ ගත්තා අඩනවා අඩන ගමන් අඩනකොට බඩ යටට යනවා සරමත් කැඩුන. පොරවත් කැඩුණා සරත් හරිම කේදජනකයි මේක බූම වේදිකවුට නොවී යුතු වැඩක් කවදාවත් සංසාරය කාටවක් නොයින්ඩ කියලාලව පාර්ථනා කරනවා. නො පොරව කැඩිල සරම කැඩිලා. සින්දුව නැවතිලා පිටිපස්සේ කට්ටිය ඒක කරනවා. ඉස්සරහයක යන්න ඇනේ. අම්ම දුවගෙනවා උඩට මන් දක් අම් ඉස්රයි දන්න අම්ම ද අබලා ෙන න්න? අම්ම දුව ගැන ල්ලා අර තිර රෙදී අතරයෙන් දහිරයේ මොහුණක් පෙන්වා. මොක කරනවා මොකත කරන්නේ. වැඩේ කණ්ඩ හදන්නේ. මොක කරගෙන එන්න එයාගේ දහිරේමත් ඉංගිතය දහිරේමත් ඉරිියව්ව? දහිරයමත් මුහුණ ඇතුළේ මට මාර ශක්තියක් කර පොඩි කොල්ලට ලැබෙනවා. එතමදලා පොරුවත් ලීකැල්ල විතරයි යදේ තියෙන්නේ තලමුකුත් නෑ සර්මණන් ඇදගත්තා. ඇදකෙන නිතුරුට කළ. අදත් මංකැනේ ගුරුවරයා තුල තියෙන සුවිශේෂ ගුණය ම පටගන්නොටක ඇයමගේ ගුරුතුමිය යිඉ කියේ ලැක. අදත්. වේදිකාවට නගෙනකොට මට ඇගේ දහිරේ මුහුණ පේන්්ඩ ගන්නවා. ඒ නිසා මම කවදාවත් වේදිකාව උඩ ඇඩුුවේ නැට. එ හේතුව ගුරතුමිය මගේ මව් වූ ගුරුතුමිය මට ලබාදුන්නු දහිරේවන්ත මුහුණ එබවා වැදගත්. අපිට දහිරේවන්ත මුහුණකින් උගන්නවා නම්. දරවා දහිරියෙන් ඉගෙනගන්නට එක ගයි. අපි දහිරේවන්ත නෝන මුහුණකින් ඉගැන් නෝතින් දරුවා ඒක ඉගෙන ගන්නෙත් නෑ දහරණය කර ගන්නෙත් නෑ. නිතරම සිසුගුණ මෙන්ම අපි සිසුවාගේ ගුණේ විතරමන හිතන්නේ ගුරු ගුණ ද වැදගත්වෙනවා පිට. හට ගරුවරයා උස් පහත්බේද නොසලකයි මෙයා දුප්පත්ලමයා මෙයා පෝසත්ලමයා මෙයා ලොකුගේක ඉන්න මෙයා පොඩිගේක ඉන්න මෙයා පැල්පතකඉන්නේ. ඒ උස්පහත්බේද නොසලකනවා. ඔහු මෛත්‍රීය සියලු සත්වයන් බෙට විදුහාලයි. මෛත්‍රීය සියලු සත්වයට බෙඩා දෙනවා හත් පු්‍යවන්තය. පළමුුව පාපෙන් නිදහස් වෙයි. ලෝකයේ පාපෙන් නිදහස් කිරම සඳහස්සය ජීවිත කාලය යොදවයි. බලටී වචන ඇතුලෙ තියෙන ලස්සන ටික පුුණ්‍යවන්තයි උස්පාත්බේදයනු සලගන්නවා හැමෝටම එක සේ සල්ලගන්නවා. හැමෝ මාදරයෙන් රැකගන්නවා පාපෙන් මුදවාගන්නවා, ලෝකය පාපෙන් මුදවාගන්නට සැලසුම් කරනවා. ජෙසස් වහන්ස තාහොු ගුරුවරේකි. උන්වහන්සේ තෝරාගත්තේ සනගෝගවල දේශනාකරපු අයව නිවෙයි. උන්වහන්සේ තෝරාගත්තේ මසුන් මරන්නන්ව ඔවුන් සාමාන්‍ය පන්තිී ජීවත් වෙච්ච මිනිස්සු. ඔවුන් අරගෙන ඔවුන්ට කිව්වේ අදසිට නොඹලා මසුන් මරන්නේ නැත. මසුන් අල්ලන්නේ නැත මිනිස්සුන් අල්ලන කණඩය මක් බවට පත්විය යුතුය. අපි කරන්නේ තේකබ තමයි. අපි මේ දරුවන්ව යහපත් සමාජයේ සඳහාන කතිකාවට එකතු කරගෙන යනවා. දරුවන්ම යහපත් සමාජයට එකතු කරනවා දැන් අද වෙන ගොඩනං මුළු සමස්ත සමාජයේම උඩ යටටිකර වෙල අපි ගනගත්තු කාල වගේේ අපේ පොඩි කාලි වගේ නෙමයි. අපිට ප්‍රශ්ට ගොඩක මේ තොරතුරු තාක්ෂණ ක්‍රියාවලියත් එක්ක අපි ඉන්නේ අපේ දහම් පාසලෙන් එළියට ගිය හැටිය මේ දොරටුවෙන් එලියට ගිය හැටිය මුළු මහත් සමාජයේම ගින අරංතිීනවා. උගන්නන්ට වෙනවාපිට ගිනි මැදට පීනීමේ කලාව. කොහොමද ගිනි මැදට දරුවා යවන්නේ. ගිහිෙල්ලා ගිනි නැති තැනක හිටගන්නෙ කොහොමට. බ අපි අනන්ත අප්‍රමාණ සිත් ඇැවුලෙන් තමයි අන්තින් පිටුව වහන්නේ මම රාජකාර මේ වශයෙන් වැඩ කරන්නේ බස්සාහිර පලාාට සෞුන්දර්රයෙන් නිකේතනේ සභහපතිවරයා හැටියට එක දවසත් පේතුවෙනි උදේ පාන්දර මම පුවත්පත බලනකොට මම දැක්ක එක කරුණක් මගේ සිත් සසලෝනා. ළමයි තුන්දනෙක් අලුතර පැත්තේ හෙල්මටතුනකින් ගහල මිනිහෙක්කු මරණවා. මෙහෙමනං මේ සමාජය ඇතුළේ මේ දරුව හැසිරෙන්නේ අපි මේ කියන කතා මොකටද. මෙව්වල ඇති දෙයක් නෑන අපිගුගර රේරහ වෙනකම් කතාගරපු දේවල් වතුරේ ගියා දූ කියල හිතුුණා. ළමයි තුන්දනෙ අවුරුදු දාසේ දාහත දරුවෝ පෞකාලිනෝ මට එළමයිව හම්ඹ වෙනෝ පරිවාසේදීත්. මම දෑසට කඳුලක් එකතු කරගෙන නැකෙටි නෝ. ගැකට මං කල්පනා කලා මොකදද කර්ඩ ඕනේ. මොකක්ද කරන්න පුළුවන්. මම දන්න කලාව මේකට ට්‍රරාන්සකලොත්. මේකට එකතු කොලොත් මේකත් එ ගණදනු කරන්න හවදාගත්තොත් යමක් කරන්න පුළුවන් අපිට. කියලා මගේ නායකයා ආණ්ඩුකාරතුමා මන්දිග ලිපියක් ලියල එතුමාට එතුමා මොුණ ගැහෙනෝ. මොන ගැහිල එතුමාටගේ නොස්ස මෙන මෙහෙම ප්‍රශ්්‍රයක්. උනොතින් අපේ සමාජය ඇතුළ අපි දරුවත් එක ගනුදුර කරන්න බැරි වෙනවා. දෙමෝපියන්ට ගනුදුරු කරන්න බැරිවෙයි. මොකද කළ යුත්තේ. එතුමා මටකි ශ්‍රියන්ත කල්පනා කරලා පරෝගෑම් එකක් හදන්. මමගෙව්වා මම දන්න කතිකාව නාට්‍ය කලාව අපි ළමානාට්‍ය ඇගේ ීමක් කරමු. අපි නම්ුවෙන් හැබැයි බස්සා හිර පලාාට විතරයි ගම්පහ කළුතර කොළඹගෙන දිස්රිකතරිිත්වය මේගේ පළාත් සභහ පාසැල් බොලට මේ පනිිවිි අපි වනවා. මේ අවරුද් දෙ මුල යව්වාම අපිට පිටපත් එකසේ හැට හතක් ඉස්කෝල එකසිේ හයටටහතකින් හම්බ වෙනවා. ඒ හොඳ ප්‍රවණතාවයක් ඊට පස්ේ මේක බිනිෂ් මණ්ඩලෙ කරදාලා නාට්‍ය පිටපත් අසුවක් අපි තෝර ගන්නවා. ඊට පස්ස පහුකාලීඉන්නව මේ නාට්්‍ය අසුව මේ දිස්රික්ක තුනේ නිර්මාණය කරනවා අදරුවෝ අන්න. සිලසක් දරුවාට ලැබිලතිනවා දැ. නාටි අසුවක් බස්සාහිර පලාදය තුළ තෝරාණවා. ඒකෙන් අප ඒ පලාත්වොල්ට ගිහිල්ලා මේ නිර්මාණ බලනෝ ගම්පාදි ස්ශ්‍රිකේටික යසෝදරා ාලිකා විදුවල කොළඹ දිස්ශ්‍රික්කේටික මහරගම මධ්‍ය මහාවිද්‍යාලය කළුතුර දිස්ශ්‍රික්කිතික මදුරාවල මහා විද්‍යාලය. විසි පහත්තෝරගෙන තරගයක් පවත්වනවා හොඳම දෙවිනි තැන එන්නේ කඳාන සසාන්ත සෙබස්තියන් බාලිකා විද්‍යාලයට ඒකත් අපිට සතුටට කරුණක් මොකද අපි ජීවත්වෙන පලාාතයේ දරුවත් ඒකට නිර්මාණයට දායක වෙනවා. මේ හේතුව නිසා දරුවන්ගේ අර පතරයේ මුල්පිටේ ගිය සමහරක්. අඩු වෙනවා. යම්සි ප්‍රමාණයකට අවම කරගන්නට අපිට අවස්ථාව ලැබෙනවා. ඒක ඉතාමත්ම විශේෂයි. ඒ සත්කාරයට අපි හැමෝම දායක වනාය කියලා මට සතුටක්කාවා. මකද දරුවාගේ අතට මේක ගිය හැටියේ මේක හොඳ නරක තෝරාගන්නට බැහැ අපිට පෞ්ග කාලේ මේ කරනා. හින්ද දරුවාගේ අතට මේක ගියා ඒක නිසාම දරවාට ඕනම තැනකට මේ ඇගිල්ලෙන් යන්න පුළුවන්. හොඳ දේත්වී නවා මේ නරක දේත්වනවා යහපද්දේත්වී නු යහපද්දේත්ී නවා. ඒක නිසාම අපි බලාපොරොත්තු වෙච්ච දරුවාවා අපිට හදාගන්නට නොහැකිවුණ මු ඔබතුන් ඉල්ලාලට ඔබ තුමන් ලට කාරි භාරයක්තිෙනවා මහා දැවන්ත මේ දරුවාව නිසමඟට නැවත ගන්න. මේ සඳහා අප අපගේ ආදරය සෙනහස දයාව දරුවම් වෙට පුද කරන්නට. උපනිශත් අධ්‍යාපන ක්‍රියාවලයේ පාවිච්චි කරන්න. දරුුවාව ළඟට ගෙන වූ ගන්නන්න. දරවාට ළඟට ගෙනැල්ල මේ දහම් පනි විඩිය ලබදෙන්න්න. දරුගේ හදවතන තට්ටු කරල මේ දහම් පණිවිඩිය ලබාද. එහෙම නූනොත් අපිට අනාගතයේදී බොහෝම අමාරු තැනකට අපි යන්ඩ සිද්ධ වෙනවා. ගුරු මමත් ගුරු අවුරුදු තිස්තුනක් ගුරු ඉස්කෝල තුනයි හැබැ මගේ වාසනාවට ඉස්කෝල තුනම කතෝලික පාසැල්. පනි ස් පාසල. ඔල්ගවිල න්ද භණ විද්‍යාලය දෙවැනි පාසල පේරලන්ද සාන්ත ජෝන් විද්‍යාලය තුන්ගනි පාසල ප්‍රාධගරිය සිරිහද විද්‍යාලය සිරිහද ගැන සීක්‍රට් හාඩ් පල්ලියත් එ එකම පාසල. ඒක නිසාම ගුරු කියන වචනයට සංස්කෘතිික ශබ්දකෝෂවල බිවිධ අරුත් එකතු කරලා තියෙනවා. හොඳ මහාත් විශිෂ්ට ආදරණීය පරෞ්ඩ මේ ඔක්කොම ගුරු කියන වච්චනයට එකතු වෙන. නිරක්ති විද්‍යාාවනුව ගුරු යනු අන්දකාරය දුරු කරන්නා. අඳුර දුරු කරන්නා. ගූ යනු නොදැනීම නැමැති අඳුර රූ යනු එය දුරු කරන්නාවේ. නොදැනීම අඳුර දුරු කරන යමෙත්වේද හේ ගුරු. කියන මහා දැවන්ත වචනයෙන් පිදුම් ලබනු ලබයි. මේ අනුව නොඩැනීම නැමති අඳුරදුරු කරන ගුරු ලෝකයේ විශිෂ්ච වෘතියකි. කවුරු මොනවකිව්වත් එය ලෝකයේ ශ්‍රේෂ්ඨම වෘතය බවට පත්වේ. ගුරු ජීවිතය උත්තරීතය ගුරු ජීවිතය උත්තරීතරය. සිිස්්ටාචාර්යක ආලෝකයවේ. සිිෂ්ටාචාරයක ආලෝකය ආලෝකොමත් කරන ඔබ පුන්්‍යවන්තයන් කියලයි අප විශ්වාස කරන්නේ. සුද්ද ඔබයිබලයේ හිතෝපදේශයේ ඇති පාටයක් දෙස බලන්න. ප්‍රඥාව ඔබේ මනසට පිවිසයි. දැනුම ඔබේ සිතට ප්‍රීතියගෙනදයි. සිහිනුවන ඔබ රැකවල් කරයි තියුණු නැන ඔබ රැකගනිී. එය දුදනන්ගේ මාර්ගවලින්ද විප්්‍රවකාරී මිනිසුන්ගෙන්ද ඔබ මුදාගනිී. අන්දකාර මාර්ගවල යනු පිණිස අවංක මාර්ග අතහැර දමන්නන්ගෙන් ඔබ මුදාගනිී ශුද්ධ බයිබලය? පටංක හත්සියය විසික හත්සිය විසි හාය ලෝකයේ මා ධර්මී ඉගෙන ගන්නේ දහම් පාසලෙ හැත් ඇවිදසකේ මුල්කාර්තුවේ ෆාද ප්‍රීලික්ස් මෙවෙල් කියල පියතුමෙක් රාගම ප්‍රදේශයටාව එතුමා ලංකා ක්‍රිස්තු වීරියෝ ක කියලා සංවිාන ගොටනගුවවා. මංඒක ක්‍රාකාරී සමාජිකේ දැන් අපි කාටහර හිතනව නම් මගේ කලා ලෝකය එෙම නැත්තම් මගේ මේ කලා හැඩය හැදන්නෙත් දහම් පාසැල් ක්‍රියාවලය. ඒග නිසා අපි වගේ අයව බිහිකරන්න පුළුවන් තවඔඋබ තුමාලට තුමේලට. ලක්්‍රවි සංවිධානයට බැඳිලා ඒක ක්‍රියාකාරී පුද්ගලෙක් හැටිට මම් බඩ කරා. ශ්‍රමදාන කළා නාට්ටිය හැදුවා සින්දු හැදුවා චාරිකාගියා අනිකුත්තා ඇත් එක්ක ගනු දෙනු කළා. මේ දම්පාසැල් ක්‍රියාවලිය මගේ ජීවිතයේදී මටහ ඉතාමත්ම සුවිශේෂා අවස්ථා ලබාදුන්නු තැන. ඒක ඉන්නෙත් ඉතින් ආගමානුව එක්ක තමයි. කින්සිලි කුරේ කියන සහෝදරතුමා තමයි අපිත් එක්ක ගණු දෙනු කළේ උන්වහසේ තාමත් ඉන්නවා. එතුමා අපට කියල දුන්න ජීවිතයේ හැඩය ජීවිත රසය ජීවිතයේ ගුණය ඒ නිසාම මම තාමත් ක්‍රිස්තු වීරේක් එකම පටගන්නකොට මත්කවේ මගේ නිර්මාණ කාරණා හැම එකේම මම ක්‍රිස්ටු වීරේක් බවට පත්වෙනවා. දෙෙසුස් වහන්සේ මට ආඩම්බරකම මට කියල දෙවා. ආඩම්බර පඩි හතර නගින්න කියල දෙන අවේදිකාවක් වූට. මගේ රාක්ක්‍යයක් තියනෝ ඒකට මං කැනෙ දහිරේ රාක්කය ඒක තින මංගත්තු සම්මාන සහතික මම හොඳම නලුවවා සම්මාන දාසයකින් පිඩුම් ලබනු. ඒක මගේ ජීවිතයේ මහා හයියක් වෙනවා. අපි ජීවත්වන කාලෙ කළ යුතුද මොනවාදය කියල මට පසක් කරන. කළ යුතු දේ මකක්ද කියෙල මට තීන්දුුවක් ලබා දෙනවා. ඒ වෙන්නෙත් මම යහපත් ගුණේ යුක්තව ජීවත්වෙන නිසා. මගේ විවාහයට වසරතිස් හතයි මට කිසි ප්‍රශ්නයක් නැහැ තාමානෙන් අළු නිලියන්ට තියනවනේ පවුල් ප්‍රශ්න ආර ප්‍රශ්න ප්‍රශ්න මට එහෙම පැටලිල් ලක් නෑ. මගේ නොනක්ත් අවමාත් එක්ක දැන් කෝ කියලා හන්ඩෙපා අර ටීච කෙනෙක්න්න කෝකෝෝ ඇය මගේ පස්සෙෙන් ඉන්න මේ මං ගෙන අවිශ්වාසයකින්නෙවෙයිය. මොකද මේ පැත්තට එන්නකොට ඒ පැත්ති තින වැඩ රාජකාරරි ගොඩක් අපි දාගෙන එනවා. ඇයිගිය වෙන කාරයකට කලා කටයුත්තකට පරිදිීරැයක් කියලා හිටානිද්දා වැඩසටහනක්ති නවා? තිස්ෙක් දරට ඔබලට දගන්න පුුවන්. ඒක සංගීතමය කැල්ලක් රෙකෝඩ් කරන්න තියෙනවා ඒකටාවේ ති අපි ජීවිතයේ වටිනාකන් හඳුනාගෙන ජීවත්වෙන්න්න උත්සා කළා. ඒක දැබුනෙත් දහම් පාසැල්ලොලින් අපි ලබා ගත්තු දැනුමෙන්. ඒක නිසාම මට දහම් පාසැල්ලොල උගන්නපුූ ගුරුවරුන්ට මං මේ අවස්ථාවේදී ස්තුතිකරනවා මොකද මගේ ජීවිතයේ යහපත් මාර්ගයට ගමන් කරන්නට උදව් කිරීම ගැන. ඒ නිසාම මේ වෙලාව මට එකට ස්තුති කරන්නට පුළුවම් වෙෙලාවක් කියලයි මං විශ්වාස කරන්නේ. ලෝකයේ විශිෂ්ඨ තම ධර්ශනකූ නිර්මාණකරු ෙනස්රන්න බොහෝදේ ලියා කියාපිට දුන්නම්. සුද්දෝ බයිබලය සුද්දෝ කුරාණය වේදග්‍රන්ථ තිිපිට්ක ධර්මයේද අධ්‍යාපනය කියන්නම දැනුම වශයයෙන් සඳහනුවත් ඊට වඩා ගැඹුරු ප්‍රඥා සම්පන්න භහාවයක් ශික්ෂණයත්? යහපත් මනුෂ්‍යාත්ම භාවයට පෙළ ගැස්වීමත් ඉන් අපේක්ෂා කෙරේ.ආයිමං කියන්නගේක. අපි කොහොමද දරුවර් දැනුම ලබාදී යුත්තේ. අධ්‍යාපනයනු හුද දැනුම වශයෙන් සඳහන් නොවේ. ඊට වඩා ගැඹුරු ප්‍රඥා සම්පන්න භාවයත් ශික්ෂණයත් යහපත් මනුෂ්‍යාත්ම භාවයකට පෙළගැස්වීමත්. යහපත් මනුෂ්‍යාත්මක මනුෂ්‍යයෙක් වශයෙන් පෙළගස්වන්නට කාරණාවයක ඇතුළ තියෙනවා. නමුත් ඒකට ගැටලුුවක්තියන අයයා පැත්තෙන්. නෝතන තොරතුරු තාක්ෂණය සමාජයෙන් අපට සිදුවී ඇත්තේ කුමක් ද. මනුෂ්‍ය සිිෂ්ඨාචාරය කෙබබඳු ගමනක ගමන් කරනවා ඇදද. ොරතුරුතාක්ෂණයත් එක්ක අපි කොහෙද යන්නේ කියන ප්‍රශ්නය ඉතුරු වෙනවා පිට. ඒ නිසාම අපිට සිද්ධ වෙනවා දරුවාට යහපද්දේ ට්‍රාන්ස කරන්න දරුවාට යහ පද්දේ කියා දෙන්න දරුවාට යහපත් මාර්ගය පෙන්න්නට. ඒ පෙන්නන්න පුළුවන් ඔබටම තමයි. ඔබ ජීවිතයේ බැඩිවට පත්වෙච්ච ිහිටි සමාජය මේ සත්කාරයෙන් ඔබ පුන්්‍යවන්තයක් බෞදඩ පත් වෙනවා පුංචි කතාන්දරයෙකුත් මතක් වෙනවා ඒක කියලම මගේ කතාව අපසන් කරනවා මිනිස්සු විස්සක් හිටියා පව කලෙත් නෑ පින්කලිත් නෑ පවරලත් නෑ පින්කරලත් නෑ මේ විස්සම මැරනෝ දැන් මේ ගොලග කොහට දෙ අවන්න කියල ඉන්න ප්‍රශ්ටයක් වනවා. ස්වර්ගයට යවන්ඩක් බෑ පින්කරල නෑ අපායට යවන්ඩ බෑ පව්කරල නෑ. ොරු පාලකන්ට හරි ගැටලුවක්. පවුකලානන් දුක්ගාලා අපායට දලුකට සුද්දකින ස්ථානීම් පස්සෙ නැත්තන් කිලිබ දිවලෝකෙට ගියා. මෝක්ෂයට දැම් මැදකෑල්ලකි හිරවෙලා ඉන්න අමොකද කරන්න මේ ගොල්ලාන්ට. මේගොල්ලං අපි ඉස්සල්ලාම යවමු එහි යෝජනාවක් වෙනවා. ඉස්සල්ලාම යවමු අපායට. නිරේ රවුමක් ගහල එන්ඩ කියල කියමු පවු් කලා නම් වෙනදේ මෙන්න නිරේටයවනෝ කියල නිරේ තැන්තැන් දකින්නට බලන්නට අවස්ථාව දෙනවා. විසාල බඩි ගින්නක් එනවා. අපි ඔක්කොම කරන්නේ බඩි ගින්නට නමේ විශාල බඩගින්දරක් ඊට පස්සේ අපායේ දිග මේසයක් දාලා මේ ගොලන්ට ඉඳගණ්ඩ කියලා රසවත් කෑමේ එකක්. බොහොම ප්‍රනීත සුවද රසවත් කෑමවේලක් ඒ මේසේ මත රැඳෙනම්. මේගොලු කෑමකණ්ඩ හදන කොටම පොඩ්ඩක් ඉන්න. ඔොහොම කණ්ඩ බෑ. එකනගන්න අ හෝද ගණඩ ඕනද ඔව හු අතහෝද ගණඩ නෙම හි හෝද ගණ්ඩ ඕනේ. කියලා අඩි තුනත්්දික ගෑරොප්පෝකුත් අඩි තුනත්දික හැඳකුත් ගැට ගහනවාතේ. ැ අරහරයේ හැද ගෑරුපුවත් අරහර. දැන්කන්න දැම් බඩිගින්න වැඩිකමට මෙහම ගාල ගහපුුවන් මස්කඇල්ලව හිටගියා බට්ටික මෙහිට යනවා එහෙම කණඩ බෑනේ මේ අඩි තුනත්්දිකයිනමීක කිසි දෙයක් කණඩ හබුවවෙන්නේ නැහැ. මේකු ලොක්කුම් බඩිගින්නම නැගටිනවා. නැකිටලා ස්වල්ගට යනු ස්වාර්ගට කියයම බඩිගින්න දෙගුණ තෙගුණ වෙලා එහෙත් පෙන්නල හේ බූමා ලංකාරයි එහ පෙන්නල එහෙත් දිග මේ සයක්දා නො මේවකිවන් බඩින්න හැදෙන අන් ගහිටේ. අඩි ි වෙලව කවන්න දික මේසේ අදදාලා බෝම රසවත් බෝජුන්තියනම් ැන්න ආයකන්ඩ හදනකොට පොඩ්ඩන්න අවතින්න අර වගේ මයි අඩි තුනන්දිික හැන්දකුත් අඩිතුනද්දික ගෑරූප උත් ගැහෝ එකට ගැව්වා දැන්කන්න දැන්දන්නවා විච්චදී හඩ හදනකොට හඬක්කෙනවා. ඔබේ අසල් වැසියා දෙස බලන්න ඔහු දෙස ආදරයම් බලන්න හැන්ඳෙන් ඔහුට කවන්න ඔහු ඔබට කවාවි දෙදෙනගෙන් බඩිගින්න නැතිවෙනවා අපි කළ යුත්තේ එය නොේද ලඟින් එක්ෙනාට ආදරය කිරීම නියද ඔහු ආදරින් සැලකු අමතමයි අපිට සැලකිල්ලෙන්නේ. දරුවන්ටත් මේ ආදරයේ බෙදා දෙන්න. එවිට ඔවුන් කවදා හෝ අපිට එම ආදරය බෙදා දෙනු ඇත.